ඔබේ ජීවිතය ඉතාමත් වැදගත් අර්ථවත් තොරතුරුවලි නිරන්තරයෙන් පෝෂණය කරන සිලෝන්ටීච YouTubeු නාලිකාවට බොහොම ආදරයෙන් පිළිගන්නවා. අද රටේ හුඟ දෙනෙක් නොදන්න නමුත් අනිවාරෙන්ම දැනගත යුතු අත්ති ප්‍රබල වාස්තුදෝෂ දෙකක් වන නිවසේ සොහොන් පරාලේ සහ මරු දන්න පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි සිලෝන්ටීච YouTube් නාලිකාව අද සූදානම් වෙන්නේ. ඉතින් මේ ීඩුව එක බලන ඔයා දැනටමන් සිලෝන්ච YouTube නාලිකාව සප්්‍රයි් කරලා නැත් නම් දැම්මම පහතතියන රතුපාට සප්්‍රයිප් බට්නෙ ගොඩ ක්‍රික් කරලා අපිත් එක්ක එකති වෙන්න. මොකද ඔයා හෙමකලොත් ත්‍රතරයි ඉදිරියේදී මන්දාන මේ වගේ වැදගත් වීඩියෝ ඔයාට ඉක්මනිම්ම නොමිලේම බලාගන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපි අලුතින් එෙයක් හදනකොට. එහෙමන් නැත්නම් කවුරු හරි හදපු ගෙදරක පදිංච වෙලා ඉන්නකොට? පුළුවන් තරම් වාස්තු දෝෂවලින් තොරව ඒ ගෙදර පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕනි. අපි ජීවත්වෙන නිවස සිතූපැතූ සම්පත් අපිට ලබා දෙන අපේ දියුණුව ඇතිකරවන නිරෝගිභාවේ සහ ආයුෂ අපිට ලබා දෙන චූඩාමානිික්‍යයක් බවට පත්වෙන්නේ එතකොටයි. හැබැයි අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අපි ජීවත්වෙන ගෙදර වාස්තුදෝෂ තිබුණොත් අපි මොනතරම් හොඳට ජීවත්වෙන උත්සාහ කළත් අපේ ගෙදර මහිපිට අපායක් බවට පත්වෙනවා. ඉතිං ගෙදරක තියෙන්න පුළුවන් වාස්තුදෝෂ අතුරින් ඉතාමත් තද බල මාරක විපත් ගෙන දෙන ප්‍රබල වාස්තුවිද්‍යාත්මක දෝෂ දෙකක් තමයි සොහොන් පරාලේ සහ මරු දණ්ඩ කියන්නේ. කිසියම් ගෙදරක වහලයේ සාධනකොට මුදුන් ඇයටලියේ හරිමැදින් දෙපැත්තට පරාල දෙකක් ගහල තියෙනව නම් ඒ පරාල දෙකට තමයි සොහොන් පරාලේ කියලා කියන්නේ. මේ විදිහයටට සොහොන් පරාලේ තියෙන ගෙදරක් වාස්තුවිද්‍යාවේ උපමා කරලා තියෙන්නේ පාලු අමු සොහොනකට. ඒවගේම තමයි කිසියම් ගෙදරක වහලේ සාධනකොට ගෙදර මුදුන් ඇයටලියට ඔත්තේ සංඛ්‍යාවකට පරාල ගහල තියෙනවනම්. ඒකයන්නේ එක තුන පහ හත නමයි එකොල්හා. වගේ අගයන්වලින් පරාලගහල තියෙනවනම් ඒ ගහපු පරාල ගෙදරක මරු දන්ඩ විදිහට වාස්තවිද්‍යාවයේදී හඳුන්නනු ලබනවා. ඉතින් මේ විදිහට ගෙදර මුදුන් ඇටලියට ගහන සොහොන් පරාලයේ සහ මරුදන්්ඩ, ගෙදර ජීවත්තන පුද්ගලයන්ට ඉක්මනිින්ම මරණේ ළඟා කර දෙනවා. ඒවගේම ගෙදර දරුවන් ඉන්නවනම් ඒ දරුවන් සීසීකඩ විසිරියයා මටත් සොහොන් පරාලේ සහ මරුදන්්ඩ හේතුවෙනවා. මිනිසුන් අකාලේ මිය පරලවගිය ගෙදරක් ඔයා හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් කියන ප්‍රබල වාස්තු දෝෂවලින් එකක් හරි ඔයාට දැකගන්න පුළුවන් වේවි. ගස්ගල් වගේ බොහොම නිරෝගීව ඉන්න මිනිස්සු කිසිම හේතුවක් නැතු එක පාරටව මැරිලා යන්නේ ලෙඩ වෙන්නේ බොහෝවිට මේ වාස්තු දෝෂය හින්ද තමයි. සමහරවිට ගෙදර ජීවත්වෙන ග්‍රෘහමූලිකියන්ගේ ග්‍රහබල ඉතාමත් ශක්තිමත් නම් විතරක් ටික කාලයක් වැඩිපුර ජීවත්වෙන්න එයාලට පුළුවන් වේවි. ඒ මොනවවා වඋනත් සොහොන් පරාලේ හෝ මරුදණ්ඩ දෝෂේතියන ගෙදරක ගෘහමූලිකයෙක් මොනමම හේතුවකටවත් වයිසවුරුදු හතලිස් පහකට වඩා වැඩියෙන් ජීවත් වෙන්නේ නැහැ. මොකද මොනතරම් ප්‍රබල ග්‍රහචාරයක් වනත් මේ වාස්තු දෝෂවල බලපෑම හින්දා ටිකෙන් ටික දිාර වෙලා යනවා. විශේෂයෙන්ම ඔයාට තරහ කාරයෝ. එහෙමන් නැත්තන් සතුරං ඉන්නව නම් ඒ වගේම ඔයාගේ වස්තුව දේපලවලට තන්හාවෙේ, ඒ දේවල් අයිතිකරගන්න බලාගෙන කවුරුහර ඉන්නවනම් ඔයා වෙනදට වඩා බොහොම ප්‍රවේශම් වෙන්න. මොකද ඔයා නොදැනුවත්වම ඔයාගේ ගෙදර සොහොන් පරාලයක් හෝ මරුදණ්ඩක් ඇති කරලා තියෙන්න්න පුළුවන්. ඒවගේම ඔයා අලුතින් නිවසක් ඉදි කරන වනම් ගෙදර වහලේ ගහන වෙලාවැට පුද්ගලිකෝම ඒ පිළිබඳව හොය ලබලන්න. සමහරි ඊර්ෂයාකාර කුහක වහලවල් සාදන්නන් සොහොන් පරාලේ සහ මරුදන්්ඩ ඇතිවෙන විදිහට, හලල්වල වැඩ ඉවර කරනවා. අවශ්‍ය නම් ඔයාගේ තරහකාරයකුට වඩු බාස්ල හරහා ඔයාට මේදේ කරවන්නක් පුළුවන් මොකද ගෙදරක මරුදණ්ඩක් ඇතිකරන එක ඒ හැටි අමාරුකාරයක් නෙමෙයි. ගෙදර මුදුන් ඇටලියට වැඩිපුර එක පරාලයක් ගහන්න පුළුවන් නම් මේ කාර්ය සම්පූර්ණයි. පරාලයක්ම ඕනි නෑ. පොඩි ලීපටිකෑල්ලක් ඇනේකින් මුදුන් ඇටලියට ගැහුවවත් එතන මළුදණ්ඩක් ඇති වෙනවා. ඒක නිසා ඔයා මේ දේවල් ගැන බොහොම ප්‍රවේශම් වෙන්න. ඒවගේම මුදුන් ඇටලියට පරාල සවිකිරීමේදී ඉරට්ට අගයක් ලැබෙනසේ පරාල සවි කරන්න. අලුත් ගෙදරක වහළ ගහල ඉවරවුණ හම හරි තමන් ජීවත්වෙන්න පරණ ගෙදර හරි. වහලෙට නැගල පුළුවන්න්නම් මේ ගැන හොය ලබලන්න. මේ කාරණා වෙදි කවුරුත්ම විශ්වාස කරන්න යන්න එපා. විශේෂයෙන්ම අවුරුදු හතලිස් පහකට වඩා අඩු කෙනෙක් ඔයා ජීවත්වෙන නිවස තුළ මියගිහින් තියෙනවනම් මේ දෝෂය පිළිබඳ වඩහස් සැලකිලිමත් වෙන්න ඒවගේම වෛද්‍යවරුන්ට අඳුනගන්න බැරි නිදන්ගත ලෙඩක් ඔයාගේ ගෙදර කාටහරි තියෙනව නම් සොහොන් පරාලේ සහ මරුදන්ඩ නිසා බොහෝදුරට ඒ ඇතිවෙන්න පුළුවන් ඒවගේම ඉතා පොඩි අනතුරගින් මරණය ගෙන දෙන්න පවා මේ දෝෂ බොහොම බලවත්වෙනවා ඉතින් මේ දේවල් ගැන ඔයාට තියෙන ගැටලුවගේම ඔයාගේ අදහසත් පහතින්කමෙන් කරන්න ආයමත් දවසක අපි නැවත හමුයමු